තීක්ෂණ දිසානායක, තීක්ෂණ දිසානායක ලස්සන ගීතයක් ඔයා ගායනා කළා හොඳට. නමුත් සමහර තැන්වල කියව් සෙකන්ඩ් වර්ස් එකත් එක දර තිබුණා. පිච් එක පර්ෆෙක්ටටම තිබුණ සමහර තැන්වල. ඒක ප්‍රශ්නයක් නෑ, ඉතින් ලයිව් වැඩක්. අනිත් එක මෙහෙමයි, ඔයා සාමාන්‍යයෙන් කියපු අනිත් ගීත බැලුවම ඔයා නියමටම කිව්වනේ. මෙම පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා, නමුත් ඕවරෝල් ගත්තම ඔයා හොඳට කිව්වා. අපි අමාරු රෙඩ් සෝන් එකේ ඕ නැත්තම් අපි අමාරු වැටෙනවා. එහෙනම් අපි මෙයා රෙඩ් සෝන් එකේ තියෙනවා. පොඩි වෙලාවක් ඉමුවා. Red Zone. Decision pending. වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩයේ අවසාන තරඟ කරුවෝ 8 දෙනාගෙන් 6 දෙනා කවුද කියලා තෝරාපත් කරගන්න තමයි අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපි මේ 6 දෙනා කවුද කියලා තෝරගෙන ඉවර කරගන්නවා ගායනයෙන් සහ නර්තනයෙන්. මම හිතුවේ තීක්ෂණ හැමදාම ග්‍රීන් වෝඩ්ස් අරගෙන ඉදිරියට ගියපු කෙනෙක් කියලා, නමුත් නැහැ. මේ අත්දැකීමක් තියෙනවා. ඒකත් මම හිතන්නේ හොඳ දෙයක්. සමහර විට අපි අපි අවිනිශ්චිත තැන්වලට ජීවිතේ පළවෙනිම වතාවට මුහුණ දෙද්දී රොෂෙල් අපි ඇත්තටම දන්නේ නැහැ මොකක්ද කරන්න කියලා. නමුත් පොඩි අත්දැකීමක් තියදී අපි දන්නවා ඊළඟ අවස්ථාවේදී අපි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕනි කියලා. අද ඒක අපිට මේ අපේ තීක්ෂණගේ නියුට්‍රල් ෆීලිං එකම කියන්න පුළුවන්. දන්නේ දන්නවා කොහොමද ඒකට මුහුණ දෙන්න කියලා. එහෙනම් සචිනි අපි සූදානම් වෙන්නේ ඔන්න අවසන් සුපිරි 6 දෙනාව තෝරාපත් කරගන්නට. අදත් අපිත් එක්ක සුපුරුදු පරිදි එවිනුවන් එකතු වෙලා ඉන්න අපේ ප්‍රවීණ මිනිස් මණ්ඩලය බොහොම ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා. එතෙක්ම අද දවසේ සිටින අපේ ඩ්‍රීම් ස්ටාර්ස්, එතෙක්ම සිටි ඔෆ් ඩාන්ස් ඩාන්සර්ස් බොහොම ආදරෙන් ගෞරවෙන් ඔබත් පිළිගන්නවා. පැත්තෙන් ඉන්න අපේ පේෂ්කාරවාදී වෘන්දය බුමාදරෙන් ගෞරවෙන් ඔබත් පිළිගන්න. එන අපි සූදානම්න්නේ බයස් අවුරුදු 8න් 15 නර්තනාංශයේ අද දවසේ පළවෙනි තරඟකාරණියට ආරාධනා කරන්න මේ තමයි පහන්දී චෙහරා. දම් පිරුවට ගෙතිලා වැනි සඳකෙන් පළමුවටුවා මායාදේවි වරම් කලේ දීපෙන් මන්දම් දුම්බර මිටියාවත සරසේ දැන් පන්තිස්රාගම් හඬ දීරව් කිඹුලා පුරයේ දුම්දුමි ගුම්ගුම් කොලිය පුරෙන් එනවා බිසවුන් ප්‍රජාපති ගුණමය සතුමය වැනුමය
පහන්දි සිහාර බුද්ධ මාතාව පිළිබඳ තමයි නේද? ලස්සන්ට නර්තනයෙන් ඉදිරිපත් කරේ. මම ගිහි ගිය අත්හැරලා යන තැනට වෙනකන් ලස්සන්ට නර්තනය දෙන වෙනද වගේම පහන්දි බොහොම ලස්සට නටුවා නේද චූටුද? ලස්සනයි, ක්ලියර් මූවමන්ට්ස්, හරි 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 කොමුද කියන්නේ හැඩයි නටනකොට. පහන්දි මේමයි, නැටුම් ඔක්කොම හොඳයි. මං හැමදාම මේක කියනවා, මේ මොනාහරි තව පොඩ්ඩක් ඇඩ් කරගන්න ඕනේ. මේවා අපි නිතරම දකිනවනේ. ඔකේ තරගයේදී තව පොඩ්ඩක් ඇඩ් කරන්න. මං ආසයි කන්සෙප්ට් එකට. ඒ කන්සෙප්ට් එක ලස්සම ඒකේ තුල තව බිල් කරන්න ඕනේ නැතු. ඉතින් අන්න දැන් අපි කතා කරේ ඇයි නිර්මාණයක් පිළිබඳනේ. නිර්මාණයක් පිළිබඳ අපි කතා කරේ අලුත් දෙයක් අලුත් විදිහකට ගෙනාවම නේද ශිහාරානේ. ඒ නිසා ලස්සනයි. හැබැයි චුටි දුව පොඩ්ඩක් අපි කෙවින් සර්ත් එක කතා කරන්න ඕනේ. මොකද කරන්නේ? හොඳයි, අපි මෙහෙම කරමු. ලස්සන වැඩක් කරා. නමුත් දන්නවා යාළු ගොඩක් ඉන්නවද නේද? චූටි යාළු ගොඩක් ඉන්නවා. අපි ඒගොල්ලොත් එක සංසන්දනය කරලා බලලා අපි බලමු චූටි දුවට දෙන රිසල්ට් එක මොකක්ද කියලා. තව චුට්ටක් කළා ඉඳලා හොඳේ. ඔතනින් පොඩ්ඩක් වාර්ලිමු. Lifebuoy shampoo ලෙස කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
සිසරි සමන් ලෙනින්ගේ ලස්සන ගීතයක් අරන් පරිස්සමෙන් ගායනා කරා නේද අපි ඒකේ එකම මෙලඩියක් තමයි ගොඩක් වෙලාවට තියෙන නමුත් වා හිත දිනා ගන්න දැන් කීපයක් තිබුණා එකක් තමයි end එක අපි බලාපොරොත්තු වෙන හිටපු සමහර තැන් ඔයා හරි නෝට් එකට ගායනා කරන්න උත්සාහ කරා නේද ඒක හොඳ තේරුමක් ඇතුව හොඳට variations වලට මතක තිබුණා ඒ සින්දුවේ සහ මම හිතනවා මේ ඒකේ ෆීල් එක ඔයා වගේ වොයිස් එකකින් ඩිලිවර් ඔය තරම් ඩිලිවර් වුණාම හොඳටම ඇති මොකද හේතුව ඕක වෝකල් එක වෝකල් එකේ ටෝන් එකත් එක්ක ඩිලිවර් වෙන සෝන් එකක් නමුත් ඔයා ඔයාගේ ඒජ් එකත් එක්කයි ඔයාගේ ෆීමේල් වොයිස් එකත් එක්කයි සාධාරණයක් කරා ගීතේට ඔව් ඒ කියන්නේ අර කවි ආකාරයෙන් තිබ්බ කෝරස් එකයි ඒ ටිකේම ඔයා ලස්සනට කිව්වා ඔව් නියමයි මොකද කරන්නේ අපි කියවන්න පුළුවන් නේද ආ කියන Selected final six. Next contestant. දේ මරු හොඳට නැටුවා අය කතා දෙ ගන්න හොඳට නැටුවා කියන්නේ
වීර රසය කියන එක හරි වැදගත් නර්තන ශිල්පියෙකුට නේ. වීර රසයෙන් රස නමෙන් වීර රසය උපරිමයේ ආවා. සහ ඒ තාණ්ඩව ගති ලක්ෂණ තරුණ අයලත් එක්ක ඒ පුංචි පුතා ඒක බැලන්ස් කරපු හැටි ලස්සනයි. ඒ කියන්නේ තරුණයෝ රසක් එක්ක අවුරුදු 8න් 15 දරුවෙක් නටද්දී කෙවින් ඒ පවර එක තියාගන්නවා කියන්නේ ඒ පවර එක තියාගන්නවා කියන්නේ යුමෙත් තව අනාගත ඒ චරිත ටික හරි සමීපයි මටත් පඬු අබා සිංහ බාහු ඊළඟ කවුරු හරි කෙනෙක් තමයි ඔය ඉන්නේ මට දැනෙන විදිහට අනාගතේ මොකද කෙවින් කියන්නේ යුමෙත් ඉතා අමෙන් හොඳටම නැටුවා ඒ කියන්නේ හරියට ඇහැ යන්නේ යුමෙත්ට ඒක තමයි තියෙන්න ඕනේ ඒ කියන්නේ ටීම් එකේ සපෝට් එක හොඳට තිබ්බට ඒක හොඳ බැලන්ස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කොරියෝග්‍රාෆි කරනකොට ඒක කොරියෝග්‍රාෆි කොරියෝග්‍රාෆර්ගේ පැත්තේ තමයි තියෙන්නේ. ඒක ලස්සනට කරලා තියෙනවා මේ රූටින් එක. නියමයි වැඩේ. දැන් මොකද උනේ? දුන්නා වට. කමෙන්ට් එක. Selected. Final 6. Lifebuoy shampoo lethi kiri protein saha multivitamin hisa kes mula sita poshane kara shaktimat karai. Roga chuti dala marimu. Iyayiyayo.
දැන් මේ ෆයිනල් 8 නේ. එතකොට තව තරගෙට තව රෙඩි වෙලා තව ප්‍රැක්ටිස් කරලා එන්න ඕනේ. අපි බලමු අනිත් අයත් එක්ක සංසන්දනය කරලා. ඉමු හොඳේ පොඩක් වෙලා ඉමු. ඉඳලා බලමු. හරි. ආ. ජයෝ. Red Zone. Decision pending. Denta teen toothbrush. වැඩෙන වයස පුරාවට දරුවන්ට ලොකුත් නැති පොඩිත් නැති දත් බුරුසුව. Oh,
කෞෂික නියමයි හොඳ එනර්ජි එකක් තිබුණා ඔයා සින්දුවේ මූඩ් එකේ හිටියා රයිට් ඒ සින්දුවේ වර්ස් කියනකොට ඔයා ඒක අපිට ඩිලිවර් වුණා ඒ කියන්නේ ඔයාගේ ඇක්ෂන් එතකොට ඒකේ 68 එකට ඕනේ පවර් එකේ සේරම තිබුණා හැබැයි සමහර තැන්වල ඔරිජිනල් එකත් එක්ක ගත්තාම දැන් කෝරස් එකේ ගත්තාම හදේම ඇවි ඔබ සිහි වෙනවා කියනද වා වා ඒ වගේ පොඩි වේව් වෙන එකක් ඔයාගේ ඔයා ඒක හදාගෙන තිබුණේ ඒක හැම තැනම නැතුව ඔයාට සමහර තැන්වලට විතරක් ඇප්ලයි කරන්න තිබුණා නම් හොඳයි ඕවර්ඕල් ගත්තම මට නම් ස්පෙෂල් ඕවර්ඕල් ගත්තම හොඳයි මම කියන්නේ මගේ මතය දැන් සමහර වෙලාවට ළමයි මරු හරිද ඕනම සින්දුවක පොඩි මූඩ් එකක් කියලා දෙයක් තියෙනවනේ ඒකට ඒකට ආවේනික තැනක් තියෙනවා ඒකට ආවේනික විදියක් තියෙනවා කියන අන්න ඒ විදියට කිව්වනම් මරු ඒ මූඩ් එක තමයි තේරුම් ගන්න ඕනේ ගොඩක් වෙලාවට ඔව් ඒ කියන්නේ ඒක නම් ඔරිජිනල් එක අහලා ඒකේ තියෙන්නේ මොකක්ද ඒකේ තියෙන්නේ මොකක්ද කලර් එක ටෝන් එක ඒකේ එන් නෝට්ස් කොහමද මේ වේරියේෂන්ස් එක ගන්න ඒක අනිත් එක තමයි ඔයා සින් කරනකොට අනිත් අයට ඒක හරියටම ඇහුණාද නේද කාගෙන් හරි අහලා ඒ ටික හදාගත්තා නම් සුපර් හැබැයි නියමයි නිකන් සිංගින් ගත්තාම හොඳ එනර්ජි එකක් තිබ්බා ස්ටේජ් එකේ හොඳ පර්ෆෝමන්ස් ටොප් අපි බලමු රෙස්ටෝරන්ට් එකට ගිහින් පුතේ කම්පෙයා කරලා බලමු කට්ටියත් එක්ක රයි රෙඩ් සෝන් ඩිසිෂන් පෙන්ඩින් Life Boy shampoo ලේති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. යෝගා චූටි දාලා මරිමු. ඊයියෝ. Denta teen toothbrush වැඩෙන වයස පුරාවට දරුවන්ට ලොකුත් නැති පොඩිත් නැති දත් බුරුසුව. ගායන අංශයේ තරඟකරුවෝ තිදෙනෙක් ඉන්නවා රෙඩ් සෝන් එකේ. අපේ තීක්ෂණ බබා, එතකොට කෞෂික බබා, දනුජි බබා මේ තුන්දෙනාම ඉන්නවා. ලෑස්තිද විනිශ්චය ගන්න? අපි ලෑස්ති. තුන්දෙනාගෙන් අපි අමාරු වැඩක්. මොකද මේ තුන්දෙනාම එකම මට්ටමේ අද. අද ගත්තාම මේ ඇවිල්ලා තියෙන තුන්දෙනාම සිංකරේ ඇත්තටම තුන්දෙනාගෙම එක හා සමානම හොඳ සහ වැරදි දෙකම සමානව තිබ්බේ ඒ කෙනුත් අපි කාගෙද වැඩියෙන් උනේ කියලා බලලා තමයි ඉතින් තීරණය ගන්න වෙන්නේ පේෂල් අද වැරදි වෙන පුරුද්දක් වෙලා නේද ඔව් අද මං මගේ වැඩේ පේෂල්ට බාර දීලා තියෙන පේෂල් තමයි අද තීරණය දෙන්නේ බලමු අංක එකෙන් තීක්ෂණ දිසා නායක යනු අවසන් තරඟකරුවෝ 6 දෙනා අතරට තේරිපත් වෙන සුබපැතුම් තීක්ෂණ තීක්ෂණ තියෙන හැරි අහිංසක hinaව මං වගේ එයාම කියා ගන්නවා ඊළඟ ඔව් කවුරුත් කියන්නේ තියෙන්නේ ඊළඟ අවස්ථාව කියන්නේ අවසාන අවස්ථාව අංක 3 කෞෂික ගනිඳු අවසන් 6 දෙනා අතරට තේරිපත් වෙනවා යනු අපි අවසන් තරඟකරුවන් 6 දෙනා ගායන අංශයෙන් තෝරාපත් කරගෙන අවසන් ඒ අනුව දනුජි දිනන්නේ අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමු ඇයට විවිධ ශෛලීන් වල විවිධ ආකාරයේ ගීත බොහොම ලස්සනට ගායනා කළා. ඉතින් අද දවසේදීත් විනිශ්චය මණ්ඩලය ඔබේ අඩුපාඩුත් පෙන්වලා දුන්නා හොඳත් කිව්වා. ඉතින් ඒ අඩුපාඩු හදාගෙන තමන්ගේ තියෙන හැකියාවන් තව වැඩි දියුණු කරගෙන ආයෙත් එන්න ඕනේ. ඕකේ. අපි නැවතත් දෙමු සුබ පැතුම් එකතු කරමින් අනාගතයට හොඳත් කොලසන්නාට. අපි යනවා නර්තනාංශයට. අපි සූදානම් වෙන්නේ නර්තනාංශයේ අවසන් 6 දෙනා අතරට පත්වන අන්තිම දක්ෂයා කවුද කියලා බලන්න මේ පැත්තෙන් ඉන්න පුංචි පැංච දෙන්නෙක් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට තමයි අවස්ථාව තියෙන්නේ සචිනී රොෂෙල් බලන්න මේ නිර්මාණාත්මක වී ඩාන්ස් කරන එක බඹරෙක් නැත්නම් මීමැස්සෝ ගැන නැටුමකුයි මහා ප්‍රජාපති ගෞතමී ගැන ලස්සන ශ්‍රී ලංකන් ස්ටයිල් එකට අපේ ස්ටයිල් එකට නැටුමකුයි තිබුණා මේ පුතාලා දන්නවද මම කෙටියෙන් කියන්න ඕන මේ පහුගිය දවස්වක අපි හැමරුවා ලෝක නර්තන දිනේ එක තීරණය කරේ යුනෙස්කෝවයි ඉන්ටර්නැෂනල් තියටර් ඉන්ස්ටිටියුට් එකකට එකතු වෙලා නේද එකතු වෙලා තමයි මේ දිනේ තීරණය කරේ ජෝන් ජෝර්ජස් නෝවේ කියන ප්‍රංශ මුද්‍රා නාට්‍ය ශිල්පියා ඔහු තමයි
සම්ප්‍රදායක මුද්‍රණාට්‍ය කලාව නිර්මාණශීලී මුද්‍රණාට්‍ය කලාවක් බවට වෙනස් විදිහට දැන් මේ කන්ටෙම්පරරි ස්ටයිල් ඔය වගේ දැන් බබාලා කරන්නේ ඒ වගේ ලස්සන දේවල් විදිහට ගෙනාපු කෙනා තමයි එයා. ඒතර මේ ජෝන් ජෝර්ජස් නොවේ වෙනුවෙන් තමයි දිනේ වෙන් කර. ඉතින් මේ හැම දෙයක්ම වුණේ මේ වෙනස් වෙනස් දේවල් වේදිකාවට එන්නේ ඒ රටවල් විතරක් නෙමෙයි මේ රටවලලත් අපේ අය විවිධ දේවල් කරපු නිසා. ඉතින් මෙතනදී අපට සිද්ධ වෙනවා වඩාම නිර්මාණශීලී කන්සෙප්ට් එකට නැත්තං ඒ කන්සෙප්ට් එක හරහා නිර්මාණශීලී විදිහට චලන එළියට ආපු හැටි දරුවෝ දෙදෙනා එදෙකට අනුගත වෙච්ච හැටි හොයලා බලලා තාම අමාරුවෙන් තමයි කෙනෙක් ඉස්සරහට දාන්න වෙන්නේ. මේ ඉදිරිය ගැන බලලා හැමදේම ගැන බලලා අපි තේරුවා දෙන්නම. ඒ අනුව අවසන් සුපිරි හය දෙනා අතරට පත්වන පුංචි තාරකාව අංක දෙකෙන් දෙනිති චතුමිකා. බපැතුම් දෙනිති. එයානු අද දවසේදී පිටිස්ටක් හරුමාවතට සමදින පුංචි තාරකාව පහන්දී චෙහාර දෙන්න හොඳ අත්තුල සන්නාදයක් පහන්දිටත් හැමදාම වෙනස් වූ නර්තනයන් මේ වේදිකාවට ගෙනාව උපරිම ලකුණු ලබා ගත්තා. පහන්දි උසුභ පතනවාගේ අනාගතයට තව කල් තියෙනවා. තම වයස අවුරුදු 8න් 15 හරිම පුංචි දක්ෂේ. ඉතින් විනිශ්චය මන් ලැකියෝ වගේ තියෙන පොඩි පොඩි අඩුපාඩු තමයි තියෙන ඒවත් හදාගෙන අපි ආයෙත් දවසක හම්බ වෙමු. නැවතත් හොඳ අත්පොළ සන්නන්දයක් ලබා දෙන අපේ පහන්දිට. කුසලතාවය කියන දේ අපි හැමෝටම තියෙනවා විවිධ ආකාරයෙන්. ඉතින් ඒක අඳුනා ගැනීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. සමහර විට ඔබ ජීවිතේ මුල්ම අවධියේදී ඔබට දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් උදව් ඇතුව ඔබ ඒ කුසලතාවයන් මොනවද කියලා අඳුරගන්නවා. සමහර වෙලාවට ටිකක් කල් යනවා. ඒ කොහොම වුණත් හරි දේ හරි වෙලාවට අඳුනගත්තොත් ඒ දේවල් හරි විදිහට භාවිතා කරන්න ඔබට හැකියාව ලැබුණොත් ජීවිතේ ජය ගන්න හැමෝටම පුළුවන්. ඉතින් එවන් වූ ගායනයෙන් නර්තනයෙන් තමන්ගේ කුසලතාවයන් හඳුනාගත්ත ඒ කුසලතාවයන් මුළු රටටම පෙන්වන්න කැමැත්තෙන් ඉන්න පිරිසක් එක්ක අපි එනවා හෙට දිනේ 12න් 15 වයස්කාණ්ඩයේ දක්ෂතාවයන් එක්ක. මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලේවි මංගල්‍ය, ද ලිටල් ස්ටාර් සීසන් 12.